පැහැදිලිවම සජිත් ප්‍රේමදාසලා සමගි ජන බලවේගය මේකට නම දාලා තිනවා සැමට ජයක් කියලා. ඇත්තටම සැමට ජයක් නෙමෙයි මේක සෑන්න කපන්න මට ජයක්. යාට ජයක් ගන්න අවශ්‍ය විදිහට ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළ දෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය රනිල් වික්‍රමසිංහ දැන් මේ රට අරගෙන යන පීල්ලට වඩා එක අඟලකින්වත් වෙනස් වෙන්නේ නැහැ. අපි කරුණු සහිතව මේක ඉදිරිපත් කරන්න. එකක් තමයි විධායක ජනාධිපතිතුමේ අහෝසගිරි වැඩපිළිවෙලට නම දාද්දී අර උඩ පූර්විකාලියද්දී කියලා දිනවා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මොඩල් එකක් කියලා. ඒතර ඒ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මොඩල් එකේ විධායක ජනාධිපතිතුමේ අහෝසගිරි වෙන වචනයක්වත් නැහැ. මේ දේශපාලන පක්ෂ තමුන්ගේ මැතිවරණ ප්‍රකාශ එළි දැක්වීම තුළ අඩුම වශයෙන් අපි විසින් මතු කරපු කාරණය, ඒ කියන්නේ ප්‍රතිපත්ති කතිකාවත ඉස්සරහට ගේන්න ඕන කියන එකට ඔවුන්ට අවනත වෙන්න වෙලා තියෙනවා. හැබැයි ඊළඟට තියෙන කාරණේ තමයි අපි හිතනවා ඒ ප්‍රතිපත්තිමය සංවාදය තමයි මේ මොහොතේ වැදගත්ම සංවාදය කියලා. මොකද අපිට ඉතිහාසයේ නම් තියෙන අත්දැකීම තමයි මේ ප්‍රතිපත්තිමය සංවාදය යට ගිහිල්ලා නැවත වතාවක් යම් පුද්ගලයෙක් හෝ චරිතයක් හෝ පාලන බලයට ගේන්න මිනිසුන්ව කැඳවනවා. අවසාන වශයෙන් ඒ මැතිවරණ ප්‍රචාර කටයුතු වල ප්‍රතිපත්තිමය සාකච්ඡාව යට යනවා. දැන් මුලින්ම කියන්න ඕනේ ඉදිරි කාලය මේ රටේ ආර්ථිකය සකස් කරන්නේ, ආර්ථිකය ගෙන යන්නේ IMF කොන්දේසි මත කියන එක පිළි අරන් තියෙනවා සහ ඒ වෙනුවෙන් බැඳී ඉන්න බවට සඳහන් කරලා තියෙනවා. එහෙමනම් IMF කොන්දේසි වල මූලික වශයෙන්ම තියෙන එක පැත්තකින් රාජ්‍ය වියදම අඩු කරලා IMF එක කියන බදු, දේපළ බදු, මේ දේවල් තව තවත් පණවන්න කියන කාරණය ඉදිරියට සජිත් ප්‍රේමදාස කරගෙන යනවා කියන එක කියන්නේ. ජනාරගල සන්ධානයේ විදිහට නිශ්චිතයි අපේ මතයේ මුලින්දම්ම එක්සිට් IMF කියන එක IMF මැදිහත් වීම ණය ප්‍රතිඋගතකරණයට හෝ මේ තියෙන ආර්ථික අරමුණු උත්තරයක් නෙවෙයි. ඒක ලෝකයේ ඉන්න දීපාශික ණය හිමියන්, එහෙමත් නැත්නම් ජාත්‍යන්තර ස්වයරි බැඳුම් කර හිමියන්ව ආරක්ෂා කරන්න මිසක් මේ රටේ ජනතාව ආරක්ෂා කරන්න ආපු වැඩපිළිවෙලක් නෙවෙයි කියන එක අපි පැහැදිලිව කියනවා.